ඉන්න බෙදීම කියන පාඩම තමයි අද අපිට නේද කතා කරන්න තියෙන්නේ මේ බෙදීමේ ඒවා දැන් ඔයාලා දන්නවා නේද බෙදෙන විදිය දන්නවා කොහොමද ඉලක්කම් තුනක් බෙදන්නේ බෙදීමේ ගණන් හොඳට පුළුවන් අපි මේ බෙදීමේ ගැටලු ටිකක් විසඳමු නේද එතකොට හරිනේ ශිෂ්‍යත් විභාගයට ආපු ගැටලුත් එක්ක අපි සිලබස් එකේ ඔයාලට තියෙන ගැටලු ටිකකුත් අපි විසඳමු හැබැයි ටික අපි ලියන්න වෙන කමක් නැහැනේ එහෙනම් අපි මේ ප්‍රධාන මාතෘකාවත් ඔයාලා ලියාගන්න ලියලා නැත්නම් බෙදීම කියලා හැබැයි තරුව මාතෘකාව තමයි අටෙන් නවයෙන් බෙදීමේ ගැටලු අටෙන් නවයෙන් බෙදීමේ ගැටලු විසඳමු බෙදීමේ ගැටලු හරි මෙන්න පළවෙනි ගැටලුව අටබැගින් පැකට්ටු කීයකට දැමිය හැකිද දැමිය හැකිද පල කැරලි 90ක් මුලින්ම ලේසි එකක් අපිටද තියෙන්නේ दीर्घ बेदी मट बेद दीर्घ बेदी मट बाल मोया उत्तर हार देखिए අටයි දෙකයි ඉතුරුයි එහෙනම් අපිට මෙතන පිළිතුර තමයි මොකද්ද නේද 11යි පැකට් 11කට තමයි දාන්න පුළුවන් පැකට් 11කට නේද හරියට දාගන්න පැකට් 11කට මගේ හරි සර් හොඳයි මගේ හරි සර් මගේ හරි සර් මෙච්චර හරි සර් මෙන්න මේ වගේ බෙදීමේ ගාණක් ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවද මෙන්න මේ 20 වෙනි ප්‍රශ්නේ බලන්න
මේ තියෙන්නේ මේ 20 වෙනි ප්‍රශ්නේ. මෙතන 20 ප්‍රශ්නයක්. ඔයාලා මේක ලියා ගන්න මේ ලියනකොට මෙතන ලියන්න 2018 කියලා. 2018. ඔයාලා දෙවෙනි ප්‍රශ්නේ විදියට ලියන්න නේ. හා මෙතන අපි 9 වෙනි දාන්න. नावया कौन सी? इतना तो है मैं नावे हाय नहीं बे नावे एक बिंदु होगा ये होया न बालन और लाखों හතරක් තියෙනවා මේ ප්‍රශ්නෙට ලකුණු හතරක් ලැබෙනවා බලමු කවුද ලකුණු හතරම ගන්නෙ ලකුණු හතරක් ලැබෙනවා ලකුණු හතරම ගන්න කවුද කියලා බලමු सर ओए वचन लियानो नेद ओ लिया गानो नेत्तम बेने
හොඳයි සර්. मेतन आप बेदान अभ्यास हायसी आटा नव दाय हतरा खाई पाइन पा बिंदु है बिंदु दान राइट डेमे आटा पे मेते मेती हदागानको लकड़ गाने मेहमाई मेतन हेट हाथ हारे ना एक लकड़ देखा पा हारे ना तब लकड़ देखा 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 हाथ एक हारे ना लकड़ देखा यह ना आप इलाक प्राप्त और आइटम मेघलिया बोल पानसी हेट बोले पांसी हेटा एक पेटी एकट आटा बैगिन एक पेटी एकट आटा बैगिन ऐसी ली पेटी की या पावन से Thank you.
හැත්තෑවයි සර් සර් හැත්තෑවයි සර් බිංදුවයි ඉතුරු නෑ සර් ඉතුරු නෑ හැත්තෑවයි හැත්තෑවයි සර් හොඳයි අපි හදලා බලමු නේද? හරි දැන් හැමෝම හදලා ඉවර ඇතිනේ. පහට බලන්න බෑ 56ට 8 වරක් පහ 46යි 8 වරක් 6 48යි 8 වරක් 7 48 ඉඳන් තව 8ක් ගියහම 56යි සර් 56යි. එහෙනම් 8 වරක් 7 56යි. විතුරු නෑ මේ බිංදුවට බිංදුවයි. නේද? එහෙනම් 70යි. පෙට්ටි 70යි. රයිට් ලකුණු දෙකක් ලැබෙන. ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. ඔය ප්‍රශ්නේ මගේ හරි සර්. පැන්සල් සර් මම සද්දයක් කියනවා. හැමෝටම ඇහෙනවද? ඔව් සර්. ඔව් සර්. ඔව් මොකක්ද ඇහෙන්නේ? සර් පළවෙනි ලකුණ කීයද? ලකුණු දෙකයි. ඔව්. සද්දයක් ඇහෙනවද හැමෝටම? මට නම් නෑ සර්. නෑ සර්. ආහා. හරි හරි. බෑ. කැන්සල් 130ක් पैंसल 130ක් නව දෙනෙකු අතර සමසේ බෙදූ විට ඉතිරි වන පැන්සල් ගණන
කීයද ඉතිරි වෙන පැන්සල් ගණන කීයද 4 2015 සර් ඉතිරි වෙන පැන්සල් ගණන 4 4 ඔව් බලන්න නේ 139 9 බෙදලා බලන්න ඕන ඉතිරි වෙන පැන්සල් ගණන යහන්න ඉතුරු වෙන පැන්සල් ගණන සර් 4 හොඳයි ඉතුරු වෙන පැන්සල් ගණන 4 ඔව් බලමු නේද हाथ මේ 14ක් ලියන්න ඕනද අපි? නෑ 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 සර්. අනේ අහන්නේ. නේද? ඉතිරි ගණන විතරයි අපි ලියන්නේ. 4ක්. අහන ප්‍රශ්නෙට ඕන අපි උත්තරේ ලියන්න නේද? සර් කාටද හෝහෝ ගන්නේ සර් හෝහෝ ගන්න තා පිරණන් එහෙම සාද්දයක් ඇහෙන්නේ නෑනි ඔව් වහින නිසා වෙන්නේ සමහර සිග්නල් අඩු වුණාම එහෙම වෙනවා ට්‍රයි මෙන්න මේ ගැටලුව මේක 2017 ප්‍රශ්නයක් මම රවුම් කරන්නම් මේ කොටු කරන්නම් මේ තියෙන්නේ මෙන්න මේ කොටු කරලා සර් මොන වාසියද 2017 ඔයාලා පස්සෙනි ගන්න විදිහට ලියන්න මෙම කොටුව තුල ඇති සංඛ්‍යා තුනේ 9 ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව කුමක්ද? කවුරු කියන්න එපා උත්තරේ හැමෝටම හදන්න දෙන්න පිළිතුර කියන්න එපා Thank you.
ඉවරයි සර්. සංඛ්‍යා හතරම බෙදලා බලපු අය කවුද ඉන්නේ? සංඛ්‍යා හතරම බෙදලා බැලුවද? ඔව් සර්. ඔව් ලොකු වෙලාවක් යනවා නේද සංඛ්‍යා හතරම බෙදලා බලන්න ලොකු වෙලාවක් යනවද නැද්ද? ඔව් සර්. ඒකනේ ලොකු වෙලාවක් යනවා. එහෙම නැතුව අපි හොයාගන්නේ කොහොමද? ලොකු වෙලාවක් යන්නේ නැතුව මෙතනම නේද? ඔතනම බලාගන්නේ කොහොමද අපි ඕක? දැන් සාමාන්‍යයෙන් මේ නම් නම වලක් චක්‍රේට ඔව් නම වලක් චක්‍රේට ඒ සංඛ්‍යා දෙක එකතු වෙලා තමයි 9 හැදෙනවා නම් තමයි ඒ සංඛ්‍යා संख्या ඔව් ඒක තව පැහැදිලි කරන්න බලන්න කොහොමද ඒක දැන් අපි කියමු 399 කොහොමද හොයාගන්නේ 9යි 3යි 12යි නේ සර් ඒක නිසා එක ගන්න බෑ ඔව් 7යි 5යි 12යි නේ සර් ඒකත් ගන්න බෑ ඔව් 4යි 5යි මේ 9 වුණාට සර් 5යි 1යි 9 වෙන්නේ නෑනේ ඔව් එහෙම ගන්නත් බෑ බෑ ඒ වුණාට සර අනිත් සංඛ්‍යාවත් එහෙම ගන්න බෑ ඒක නිසා ගුණාකාරම් බලන්න වෙනවා ආ බෙදලා නෑ මේක අපි එහෙමත් නැතුව දැන් ඔයාලා ඉගෙන ගනිපු විදියෙන් ටිකක් නේද අඩු කරලා බලමු දැන් 39 ට මුලින්ම බෙදන්නේ 39 නේ නේ තිස්නාවයට නවේවා කීයක් තියනවද 4යි ඔව් නවේවා 4යි ආයිමත් නේද 36යි නේ 36 ඉඳන් 39ට 3ක් තියනෝ නේ ආයිමත් 39ට නෙන්නේ නේද ඔව් 3ක් ඉතිරි වෙනවා එතකොට 3ක් ඉතිරුන නැවතත් 39ට බලන්න වෙන්නේ 39ට බැලුවොත් ඉතුරු වෙනවනේ නේද එනසා ඒක මේක බෑ ඒක ගන්න බෑ 45 බලමු 45ට 9වා 5යි නේද ඉතුරු නෑ මේ කොහොමත් එක ඉතුරු වෙනවනේ එනවා ඒකත් බෑ මේ 57ට බලමු 57ට 9වා කීයක් තියනවද 6ක් ඔව් 6යි නේද 54යිනේ 3යි 54යි ඔව් 54යි තව තුනක් ඉතිරි වෙනවා. එතකොට 38ට 9වා නේද? ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැනේ. එනවා ඒකත් බෑ. නේද? 67ට බලමු. 67ට 9වා කීයක් තියනවද? 7යි. ඔව් 9වා 7ක් 63යිනේ. 63යි 67ෙන් 63ක් අඩු කරාම 4යි. ආ 4ක් ඉතිරි වෙනවා. එතකොට 45ට නේද 5යි 49 වේවා 5යි 5යි නේද එහෙනම් අපිට 675 තමයි අපිට උත්තරේට ගන්න වෙන්නේ මම ක්‍රමයක් කියන්නද ආ කියන්න ඔය දැන් තියෙනෝනේ 399 කියලා ඒකේ 9 9යි 18 18ට 3ක් 21යි ඔව් 21යි ඒ 21 9 ගුණකාරයක් නෙමෙයිනේ ඒක අයින් කරනවා ඊට පස්සේ 578 තියෙනනේ ඔව් ඒකේ සංඛ්‍යා ටික එකතු කරාම 20 එන්නේ 20 29 ගුණකාරයක් නෙමෙයිනේ ඒකත් ගන්න බෑ
ඒත් බෑනේ. 6 9 ගුණාකාරයක් නෙමෙයි මේක ගන්න බෑ. 675 118 8යි එන්නේ. ඒ කියන්නේ 10 7යි. 2 18යි. ඔව්. ඒක ගුණාකාරයක්. ඒක ඔව් 9 ගුණාකාරයක්. අන්න එහෙනම් ඊටත් වඩා ලේසි ක්‍රමයක් තමයි ඒ කිව්වේ. නේද? ඒක තේරුණාද හැමෝටම? මේ මේව එකතු ඔව් මේ සංඛ්‍යා එකතු කරාම දැන් මෙතන එකතු කරාම 18 21 එන්නේ. 9යි 3යි 9යි එකතු කරාම 21. මෙතන එකතු කරාම 20 එන්නේ. නේ? 9ේ ගුණාකාරයක් එනකම් එකතු කරනවා. මෙතන එකතු කරාම 10 එන්නේ. 9ේ ගුණාකාරයක් නෙවෙයිනේ. මෙතන එකතු කරාම එනවා 18. අන්න 9ේ ගුණාකාරයක්. නේද? 9 මේ සංඛ්‍යා තුන එකතු කරාම 9ේ ගුණාකාරයක් එනවා නම් ඒක ඉතිරි නැතුව 9ෙන් බෙදෙනවා. අන්න තවත් ලේසි ක්‍රමයක් නේද? තවත් ලේසි ක්‍රමයක්. ඒක ඒ ක්‍රමය හොඳයි. දැන් මම කරපු එකටත් වඩා නේද? ඒ ක්‍රමය හොඳයි. නැත්තම් අර බෙද බෙද ඉන්න ගියොත් පුතේ ගොඩාක් වෙලාව ගත වෙන නිසා. තේරුණාද? කමක් නැහැ. ඉතින් බෙදලා හදුවත් කමක් නැහැ. නමුත් වෙලා ගත වෙන නිසා මේ ක්‍රමේ හොඳයි අපට. නේද? එහෙනම් අපි මේක උත්තරේ ගත්තා නම් ඔය ලකුණු දෙකක් ලැබෙනවා ආර ලකුණු දෙකක් ලැබෙනවා හරි ඒ වගේ ප්‍රශ්න পেපර් වල තමයි තියෙන්නේ නේද ලේසි ක්‍රම හොයන්න ඕන ඔව් পেපර් වල තියෙනවා හොඳයි එහෙනම් ඔයාලා එහෙනම් මේ පෙළ පොතේ අභ්‍යාස ඔය ලකුණු දෙකයි මේ පෙළ පොතේ අභ්‍යාස කරන්න මම මේ තාවඩක් පෙන්නනවා මේ 10ෙන් බෙදීම 10ෙන් බෙදීමේදී හරිම ලේසි නේද බිංදුවක් අඩු වෙන එක තමයි වෙන්නේ මේක පොඩ්ඩක් බලන්න ඔයාලා ඔව් බිංදුවක් අඩුනාර ගුණ කිරීම වගේම තමයි 10ෙන් ගුණ කිරීම වගේම තමයි දස දහස 10ෙන් බෙදුව විට 1000යි නේද අ දහස 10ෙන් බෙදුව විට 100යි බිංදුවක් අඩු වෙනවා ඉතින් ওই විදියට 100ය 10ෙන් බෙදුව විට 10යි නේද අ 10ය 10ෙන් බෙදුව විට 1යි ඒක ඔයාලා දන්නවනේ අර බිංදුවක් අඩුන ගුණ කිරීමේදී බිංදුවක් එකතු වෙනවනේ මෙතෙන්දි බිංදුවක් අඩු වෙනවා මේ ටිකත් බලන්න ජෝක අපිට ওই විදියට ලියන්න පුළුවන් 75 10ෙන් බෙදුවාම නේද එතකොට 70යි 70ට 7යි 5ක් ඉතිරි වෙනවා නේද 70ට 7යි 5ක් ඉතිරි වෙනවා ඒක 10ෙන් බෙදීම අපිට හරියම පාසුවෙන් කරන්න පුළුවන් පෙළ පොතේ අභ්‍යාස ටික ඔයාලා 10ෙන් බෙදීමේ අභ්‍යාස කරන්න හොඳද එතකොට අපිට බෙදීමේ ගැටලු පාඩම එතනින් අවසන් කරන්න පුළුවන් හොඳයි එහෙනම් අපි අදට පන්තිය මෙතනින් අවසන්